ඇත්තටම ප්‍රදර්ශනයක් කරන්න සහ අනෙක් පැත්තෙන් ඒ ප්‍රදර්ශනයක් ඇතුලේ ලෝකෙට පෙන්වන්න අපිට කර්මාන්ත කියලා දෙයක් අපේ රටේ ශක්තිමත්ව බිහි වෙලා තියෙනවාද? ඒ ඇතුලෙන් අපිට ඔය ගෙනල්ලා පෙන්වන්න පුළුවන් නිෂ්පාදන ගණනාවක් මේ වෙනකොටත් අපේ රටේ සිද්ධ වෙනවද? එහෙම නැත්නම් අපි ලෝකෙ කොහේ හරි තැනක නිෂ්පාදනය වෙන දෙයක් අපේ රටේ සම්බල් කරාට පස්සේ ඒක ගෙනල්ලා අපි කර්මාන්ත විදිහට පෙන්වන්න. මම කැමති ඒ දෙනි සාකච්ඡාව පටන් ගන්න. අපි ගැඹුරට යමු ඉතින් ඉඳන්. ඔව් සර්. මේ දසුන් අපේ රටේ කර්මාන්ත පැත්ත ගත්තොත් ආසියාතික අනිත් රටවලට සාපේක්ෂව බොහොම පහළ මට්ටමක තමයි තියෙන්නේ. මොකද අපි කර්මාන්ත පැත්තට පහුගිය දශක කීපයක් පුරා කර්මාන්ත පැත්තට අතදීමක් වෙලා නැහැ. අපි හැම වෙලේම ආර්ථික වර්ධනය බලාපොරොත්තු වෙලා තියෙන්නේ කුෂ කර්මාන්තයේ පැත්තෙන්. සේවාර්ථිකෙන්. ඉතින් එතකොට මේ කර්මාන්ත පැත්තට අපේ කොතනක හෝ වැරද්දක් එක වෙලා තියෙනවා. ඉතිහාසයේ වෙච්ච වැරද්දක්. නමුත් දැන් අපට ඒ වැරද්ද හදාගන්න කලින් මොකද අපේ රටේ ශ්‍රම බලකායෙන් 2.8% ව්‍යවසායක ඉන්නේ. ඒකෙම පේනවනේ කර්මාන්ත තියෙන කොතනද කියලා. හැබැයි මේ ආසියාතික රටවල් වල තායිලන්තයේ ඉන්නවා ශ්‍රම බලකායෙන් 27%ක් මේ ව්‍යවසායකෝ. වියට්නාමයේ ඉන්නවා 16%ක්. බංගලාදේශයේ ඉන්නවා 11%ක්. එතකොට අපි කොච්චර පසුගාමීද අපේ කර්මාන්ත පැත්තේ තියෙන්නේ. ඉතින් මේක අපි ඇත්තටම ඉස්සරහට අරගෙන යන්න ඕනේ. මොකද මේ කර්මාන්ත පැත්ත දියුණු වුණොත් තමයි දසුන් ව්‍යවසායකෝ හැදුනොත් විතරයි රටේ රැකියා නිර්මාණය වෙන්නේ. ඒ නිසා රටේ රැකියා නිර්මාණය නොවෙනවා කියන්නේ රට තව ප්‍රශ්නයක් එකතු වෙනවා. ඒකටත් ඕනේ. හැබැයි විදේශ රටවල විදේශික අපේ මිනිස්සු යනවා රැකියා හොයාගෙන වෙන රටවලට. එහෙමනම් ඒ රටවල ව්‍යවසායකෝ වැඩි. ඒ රටේ ඉන්න පුද්ගලින්ටත් රැකියා දීලා පිටින් එන රටවල් වල අයටත් රැකියා දෙන්න නම් ඒ රටේ ලොකු ව්‍යවසායකෝ ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් අපිට මෙන්න මේ ප්‍රශ්නේ තමයි ගැලවෙන්න ඕනේ. අපේ රටේ දළජාතික නිෂ්පාදනයේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තාංශයේ දායකත්වයේ තියෙන 15%. ඉතින් අපි මේක 25%කටවත් ගෙනියන්න ඉලක්ක කරගෙන තමයි කාර්මික සංවර්ධන මණ්ඩලය මේ දස ලොකු කාර්යභාරයක් කරනවා. ඒ වගේම අපි ඉලක්ක කරනවා 2030 වෙනකොට අපේ රටේ ශ්‍රම බලකායෙන් 2.8% වන ශ්‍රම බලකාය 10%ක්වත් ගේන්න තමයි අපි මේ ලොකු කාර්යයක් කරන්නේ. ඒකට අපි විවිධ වැඩසටහන් මේ දවස්වල සංවිධානය කරනවා. එකක් තමයි ඔබ අර කලින් කිව්ව ඉන්ඩස්ට්‍රි 2023 කියන මේ එක්සිබිෂන් එක දැවැන්ත කර්මාන්ත ප්‍රදර්ශනයක්. මේ තුලින් අපි උත්සාහ කරනවා රටට අපේ රටේ ව්‍යවසායක ඉන්නව නැතුව නෙමෙයි. ඇත්තම කිව්වොත් අර ඔබතුමා කිව්වා වගේ වාහන එකලස් කරන කර්මාන්තය විතරක් නෙමෙයි කර්මාන්ත පැත්තේ දැනට ඉන්නව නැතුව නෙමෙයි. අපි ගොඩක් උත්සාහ කරන්නේ මේ ප්‍රදර්ශනයේ විශේෂයෙන් ඒ අය ගොඩක් ගෙනල්ලා ඉන්නවා නිෂ්පාදකයෝ. මෙන්න මේ අයත් ඉන්නවා. අපි ආරාධනා කරන්නේ ඒකයි අපේ රටේ ජනතාවට මේ ප්‍රදර්ශනේ බලන්න එන්න කියලා. අපේ රටේ කර්මාන්ත තියෙන ටික බලන්න ඉස්සලා මේක බලලා ඔබත් කර්මාන්තයක් වෙන්න පුළුවන්ද කියන එකයි අපි උත්සාහ කරන්නේ පණිවිඩය දෙන්න.